සුන්දර මාත්මයා කියනවා ජනාධිපතිතුමයි මමයි අමුදාපති විතරයි මේ රටේ වැඩ කරන්නේ කියලා. රාජ්‍ය සේවකවරුත් වැඩ කරන්නේ නැහැ කියන එක කියනවා. දැන් අපි ඉතිහාසය අරන් බැලුවම සරත්ෙන් සිල්ව මාත්මයා දුන්න තීන්දුවත් පීබී ජයසුන්දරට මේ රටේ කිසිම රජයේ සේවකේ රජයේ සේවයේ බැඳෙන්නත් බෑ වැඩ කරන්නත් බෑ කියලා තීන්දුවක් දුන්න සුප්‍රීම සාරි. මතකනේ. ඒකට මේ වගේ රටක පාලනය අනිත් පැත්තේ ලලිත් වීරතුංග මාත්මයාව නිදාස් කරනවා. කොහොමද නිදාස් කරන්නේ? චරිත සාධකයන් එක්ක නිදාස් කරනවා. ඉතින් මේ වගේ තත්වයක් අද සියලුම මාධ්‍ය මොකද කියන්නේ? සියලුම ස්වාමීන් වහන්සේලා දාලා ටීවී චැනල් වල කියන්නේ මොකද? ඉරේ ඉන්න මිනිස්සු නිදාස් කරන්නේ. ඒ කියන්නේ නිකන් හරි මිනිමරුවෙක් නම් එයාගේ යව එල්ලන්න දීලා තියනවා නම් එයාව කන්වික් කරලා එල්ලන්න ඕනේ කියලා දැම්මාම එයාට ලයිෆ් සෙන්ටන්ස් දෙනවා. ලයිෆ් සෙන්ටන්ස් දීපේ කෙනාව අවුරුදු 20කට සීමා කරනවා. දැන් මේවා කරලා මේවා කියන්නේ මොකද? අපි ප්‍රිසන් එක නිකන් තියනවා. ප්‍රිසන් එකේ ජූ එකක් කරනවා. ප්‍රිසන් එකේ ඉන්න ඔක්කොම නිදාස් කරනවලු. ඊයේ අපි දැක්කා එමත්තුමාත් ඔය ප්‍රකාශය පාර්ලිමේන්තුව කරලා තිබුණා. අලි සබ්‍රිමෙන්තු. ඉතින් මේ වගේ උදවිය තමයි මේ රට පාලනය කරන්න ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට අර වැරදි කරන මිනිහට කිසිම බයක් නැහැ. මේ ආණ්ඩුව තියෙනකන් අපිට මර්ඩර් කරලා ඇතුළට ගියත් හරි අපිට නිදාස් වෙලා ඉන්න පුළුවන් කියන මතයක් ඇතිවෙනවා. දැන් වැඩිපුරම සෙන්ටන්ස් කරපු කට්ටිය එළියට දානවා දැන්. අපි දැක්කනේ කීප දෙනෙක් දැන් එළියට දානවා. තවත් දාන්න බලාගෙන ඉන්නවා. අපි දැක්කා ඇමතිවරයෙක් ප්‍රකාශ කරනවා. ඒතර ආනවා. අර ඊටම මන්ත්‍රීතුමාලාවත් දානවා එළියට කියලා කියනකොට ඔව්. ඒකලොමත් එළියට දානවා කොහමද? අර ලෙත් සෙන්ටන්ස් දීලා තියෙන කට්ටිය අපි ලයිෆ් සෙන්ටන්ස් දීලා දිනවා. ලයිෆ් සෙන්ටන්ස් එක අවුරුදු 20කට අඩු කරනවා. ඒ අඩු කිරීමේ තුල ඒගොල්ලන් ආව නම් ඒගොල්ලොන්ගත් අපි නිදාස් කරනවා කියන කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් මාධ්‍ය හමුව පවත්වන්නෙම නිදාස් කරන කතාව තමයි. වෙන මොකුත් නැහැ. මේක තමයි වර්තමාන ආණ්ඩුවේ තත්ත්වය. අගමැතිතුමා තව කතාවක් ඊයේ පෙරේද පාර්ලිමේන්තුවේ කියනවා. මොකද ඒ නැගිනේර පරාන්තේ. ඒ ජැටිය ඉන්දියාවට දෙන්නේ නැහැ. කිසිම කෙනෙකුට දෙන්නේ නැහැ කියලා කියනවා. අපි ඉතාමත්ම සන්තෝෂ වෙනවා. ඇයි අපි ගෙනිච්ච අරගලය මේක දෙන්න එපා. ලංකාවේ ඕනතරම් කම්පණි තියෙනවා මේක ඔබගේ මිලියන 500ක් ඩොලර් මිලියන 500ක් ඉල්ලන්න දෙන්න පුළුවන් කම්පණි 50කට වඩා තියෙනවා කියලා මම අභියෝග කෙරුවා. දැන් ඒක හරි ගියා. හැබැයි ඒක මට තවත් සැකයි. අගමැතිතුමා ඒ ප්‍රකාශයේ පිටිපස්සේ ඔහොම ඉදිද කියලා. ඇයි මේක ජනාධිපතිතුමා කියන්නේ නැත්තේ රටේ ජනතාවට? මගේ ආණ්ඩුවේ මම කියලා දෙනවා කිසිම දෙයක් විකුණන්නේ නැහැ කියලා. හැබැයි වික්කේ ඔක්කොම ඒ ආණ්ඩුවේ. 2005 ඉඳලා 15ට තියෙන ඔක්කොම වික්කා. ඊට පස්සේ ආවා. ඊට පස්සේ ඇවිල්ලා විකුණන්නේ ඔක්කොම චීන, ඉන්දියා. චීනයි ඉන්දියාව තමයි ශ්‍රී ලංකාව පොදු ජන පෙරමුණ ඉස්සරහට බලාගෙන යන රටවල් දෙකයි පක්ෂ දෙකක් කියලා කිව්වා. Breaking.lk